සුබ දවසක් ජයග්‍රහී දවසක් channel C තුමාරක් තුන segment එකත් එක තමයි ඔයා එකතුලා ඉන්නේ. ඉතින් අදත් අපි එන්න කිව්වා ලංකාවේ මේ වෙද්දි ජනප්‍රිය කලාකරුවෙක්ට ඔහු ගැන කිව්වොත් සිරස සුපර්ස්ටාර් රියැලිටි තරගාවලිය හරහා ඔහු ලබා ගන්න ජනප්‍රියත්වය මේ වෙද්දි ඔහුව ලොකු තනකට ගෙනහලා තියෙනවා. ඔහු නමින් නිලාන් හෙට්ටිආරච්චි. නිලාන් මොකද වෙන්නේ? කොහොමද ජීවිතේ? ආයිබෝන්. ජීවිතේ ෂේප් එක යනවා මේ දවස් ටිකේ කියන්නේ අපේ ප්‍රසංග ආයෙ නිකන් අර පටන් ගන්න මූණ වලක් තියෙනවා. ඉතින් සතුටින් බලාපොරොත්තු වෙනවා. ඉතින් නිලාන් දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිලාන්ගෙන් අහන්න. දැන් සිරස සුපර්ස්ටාර් කාලේ මට මතකයි ගෑනු ළමයි කිස්සු වැටලා හිටියා නිලාන්ට. අද වෙද්දි අනිවාර්යයෙන්ම මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. මේ වෙද්දි වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ගෑනු ළමයින්ගෙන්මද නැත්නම් බාල මහලු අය අතරේ එක බෙදිලා ගිහිල්ලා තියෙනවද? ඇත්තටම බාල මහලු හැම කෙනා අතරම බෙදලා ගිහිල්ලා තියෙනවා. ගෑනු ළමයි පිළිම ළමයි ඔක්කොම අතරේ. පොඩි ළමයි ගොඩක් අර මගේ ලෝකෙන් යමු සින්දුව සහ යන්න යනවාද අන්තිම මොහොතේ සින්දු තුනට ගොඩක් ආසයි. ඒගොල්ලෝ හැමතැනම ප්‍රසංග වලට ගියත් කියනවා. මම හිතන විදිහට මම නිගමනය කරලා තියෙන විදිහට වැඩිපුරම මට ලොකු පිටසක් ඉන්නේ ඒක මම නිගමනය කරේ ප්‍රසංග වේදිකාවල් වල අපේ වැඩිපුරම කොල්ලෝ සෙට් එක තමයි. ඉතින් ප්‍රසංග බලන්න වැඩිපුරම ගෑනු ළමයි කියලා හිතන්නේ. ඔව් අනේ අනේ. හරි ඔන්න ඔය විදිහට තමයි නිලාන් මේ වෙද්දි එයාට ඉන්න ෆෑන් බේස් එක ගැන කියන්නේ. ඉතින් නිලන් දැන් තුන්වරක් තුන ගැන දන්නවද මොකද වෙන්නේ කියලා? තුන්වරක් තුන දන්නවනේ. ප්‍රශ්න 10යි. මම පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් කරන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද අනිත් සෙග්මන්ට් වගේ නෙමෙයි පොඩ්ඩක් අමාරුයි. මගේ ගාව තියෙනවා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට මම හිතනවා උත්තර දෙන්න අමාරු ඇති කියලා. ඒ ප්‍රශ්න 10ට මගේ ගාව තියෙන ඔප්ෂන් තුනක්. ඔය අනිවාර්යෙන්ම එකක් පික් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. මේක තියෙන විශේෂත්වය තමයි අනිවාර්යෙන්ම. සහ ප්‍රශ්න 10ටම උත්තර දෙන්න ඕනේ එකක්වත් මිස් කරන්න බෑ. රිජෙක්ට් කරන්න බෑ. හරි අපි යමුද එහෙනම් අපි පටන් ගන්න කලින් අපි කියන්න ඕනේ නම් මේ අනිවාර්යෙන් තුනේ එකක් කියන්නම් වෙන නිසා තලා වෙන්න එපා ප්‍රශ්න මොනවාද කියලා දැම්ම ෂේප් දැම්ම වෙලාද පටන් ගන්න හරි නිලාන් අපි යමු සෙග්මන්ට් එකට අපි බලමු නිලාන් හෙට්ටිආරච්චි කොහොමද තුන් වරක් තුන ප්ලේ කරන්න කියලා ධන්නවද channel C අලුත්ම ආරංචිය ඔයාගේ පුංචි කෝල් එකට මෙන්න මේ අලුත්ම Honda Grazia bike එක ඔයාගෙම කරගන්න පුළුවන් කරන්න තියෙන්නේ මෙච්චරයි ගන්න ඔයාගේ මොබයිල් එක අරගෙන 23:11ට දැම්ම කෝල් එකක් දෙන්න මගේ පළවෙනි ප්‍රශ්නේ නිලාන් හෙට්ටිආරච්චිට අනුව ලංකාවේ අදටත් වැඩිපුරම ප්‍රේක්ෂකින් අතර ජනප්‍රිය ප්‍රමිතිගත රියැලිටි වැඩසටහන මොකක්ද දර්ණ ඩ්‍රීම් ස්ටාර් සිරස වොයිස් ටීන්ස් හිරු ස්ටාර් මෑත කාලේ මම දැක්කේ වැඩිපුරම ප්‍රේක්ෂකයන් අතරට ගියක මොන දක්න විදිහට වොයිස් ටීන් වොයිස් ටීන් දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ෆෑන්ස්ලට ඔයත් සිරසෙන් ආපු කලාකරුවෙක් ඒ නිසාද සිරස වොයිස් ටීන්ස් තෝරගත්තේ නෑ අනිත් channel වලටත් අපි යනවා දැන් සිරසෙන් ආව උනාට හැමෝම දන්න කෙනා ඉන්නේ මම කියන්නේ මේ මෑත කාලේ YouTube වල ලොකු පෙරලියක් වුණා හැම එකක්ම ට්‍රෙන්ඩින් ඇවිල්ලා ඒ කියන්නේ ඒක ලොකු ෆෑන් බේස් එකක් එකතු වුණා සහ විශේෂයෙන් මේක කියන්න ඕනේ කියන්නේ අපි ලෝභ නැතුව කියන්න ඕනේ මේ කතාව අපි සුපර්ස්ටාර් මම තරඟේ ඉන්නකොට ගානා කරාට වඩා මේ ඉන්න පොඩි ළමයි ටික මාර දක්ෂයි බුරු කියන්න ඕනේ අපේ ටැලන්ට් එකත් එක්ක බලද්දි ලොකු තැනක තියෙනවා අපේ වයසට එනකොට අපි දැන් කරයිද කියලා ඉතින් දැන් මේ ඉන්න තැනට වඩා අනිවාර්යෙන් ඒගොල්ලෝ ලොකු තැනකට යන කට්ටියක් ඒක නිසා විශේෂයෙන්ම කියනවා ලොකු දක්ෂෝ පිරිසක් හිටියේ ඒ නිසා තමයි ඒක ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව වෙලා ඉන්න හිටපු ළමයි ටිකේ ආදරණීය නංගිල මල්ලිලාගේ තියෙන දක්ෂතාවය ඒ නිසා තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම පාස් කරන් ආවා කියලා මම හිතනවා සහ ඔක්කොම දැක්කා එක YouTube ට්‍රෙන්ඩින් වලින් හරි මං යනවා මගේ දෙවෙනි ප්‍රශ්නේ මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ අය අතරින් ලංකාවේ සංගීතයට උපරිම සේවයක් කරපු සංගීත අධ්‍යක්ෂකවරයා කවුද එක රූකාන්ත ගුණතිලක රෝහණ වීරසිංහ නදීක ගුරුගේ ඔය තුන්දෙනාම ශිෂ්‍යයට ගොඩක් දේවල් කරපු කට්ටිය ඇත්තටම මේ ගුරුවරු වගේ තුන්දෙනාම ඒ අතරින් මම හිතන්නේ තුන්දෙනාම එක වගේ තමයි මම කියන්නේ මම ඉපදිලා මම සින්දු වහන මට්ටමේ මම වැඩිපුරම අහලා තියෙන ගායකයා තමයි සහ මම ගොඩක් ප්‍රීත කරන්නේ ප්‍රීතම ගායකයා රූකාන්ත ගුණතිලක මහත්මයා ඔහුගේ ලයිව් සිංගින් වලට මම ගොඩක් ආසයි පර්ෆෙක්ට් මම හිතන්නේ ඒ තුන්දෙනාම හොඳයි රූකාන්ත ගුණතිලක මහත්මයා තමයි මම දැක්ක කෙනා රූකාන්ත ගුණතිලක නිලාන් හෙට්ටිආරච්චි අනුව ලංකාවේ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරයා රූකාන්ත ගුණතිලක කියලා තමයි නිලාන් කියන්නේ මගේ තුන්වෙනි ප්‍රශ්නේ මේ අය අතරින් නිලාන්ට ආයෙත් විවාහ මේ විදි විවාහ වෙලා නේද ඉන්නේ මරි කරලා නින්නේ හැබැයි අපි ඒක පොඩ්ඩකට අමතක කරමු ගෙදර යන හුලඟ වෙන්නේ නේද
ගැටලුවක් නැහැ. අපි නිලාන් මැරි කරා කියන එක මතක් කරලා මේ අය අතරින් නිලාන්ට ආයෙත් විවාහ වෙන්න කෙනෙක් තෝරගන්න කියලා කිව්වොත් නිලාන් කාවද තෝරගන්නේ? අනිවාර්යෙන් उत्तर उपेका निर्माणी नदिनी प्रेमदास शानिका मधुमानी एत्रे तुंदनाव दंडगी कटी तुंदनाव आलू ඔයාතරින් මට වැඩිපුරම ප්‍රසංග වලදී හම්බ වෙන්නේ ශානිකා මදුමාලි. ඒ නිසා මම ශානිකා මදුමාලි. සහ ඔයා ෆේස්බුක් එකේ තරංගාව ලියන්නේ විවිධ කිපිලා. හරි. ආයෙක මට අමතකලා දින්නේ මම මතක් කරා. හරි. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. මං අහන්නේ නිලාන්ට අනුව. දැන් අපි දන්නවා සිරස වොයිස් ට්‍රින්ස් ගැන අපි කතා කරානේ. නිලාන් කිව්වා ලංකාවේ තියෙන ජනප්‍රියම මේ වෙද්දි රියැලිටි වැඩසටහන සිරස වොයිස් ට්‍රින්ස් කියලා. මම දාගෙන විදියට ඒක ආනි. නිලාන් දකින්න විදියට. ඒ වගේම මේ වෙද්දි සිරස වොයිස් ටීම් කිරුලේ ජයග්‍රාහකයා තොරලා ඉවරයි. හැබැයි නිලාන්ට අනුව මම මේ කියන තුන්දෙනාගෙන් සිරස වොයිස් ටීම්ස් කිරුල හිමිවිය යුතුව තිබ්බේ කාටද කියලා මම දැනගන්නවා. මම දෙන ඔප්ෂන් තුන තමයි එරන්දි, ඉෂිතා, මාධවි. එරන්දි, ඉෂිතා, මාධවි. ඒ තුන්දෙනාගෙන් ඉෂිතා මම අර टाइटैनिक सिंधु की ना बल अत्र बलना है हम वरसा बलना ओके मैं टाइटैनिक सिंधु की ना बल आड़वीर की अनीत अति कंपेकर् अत्र आड़ बल से अत्र वोस्टीन वे हशेन मल्ली दाक्षाई आट एक लून आड़ता विशाल सतुरी की मम मम अत्र सतुट लिखने सतुरी मुकोद सह ओके एम किसी गायन जावयाट हेतन गेम गाह बुलवां एक सिंधु की अंड बुलवांग वे मटम विमे तन गील गेम गाहन बुलवांग जावयाकन को मल्ल शुभ पतन आड़ना मम हिताने सेगमेंट फस्टनी प्रश्न මේවෙද්දි ලංකාවේ ඉන්න සුපිරිතම බෑන්ඩ් එක කවුද? දැන් මේවෙද්දි කණ්ඩායම් සංගීතය අතින් ලංකාව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා සහ මම හිතන්නේ නිලාන්ට නිතර දෙවේලේ හම්බ වෙනවා මියුසික් බෑන්ඩ්ස් ගොඩක්. ඔව් ඒ අතරින් මම කියන්න ගනින්න. ආ කියන දුන්නේ. ෆ්ලෑෂ්බැක් වායෝ සනිදප්. ඒකෙදී ඒ දෙපාරක් හිතන්නේ නැහැ. සනිදප් තමයි මොකද හේතුව මම ඉන්න සංගීත ගීත ගන්න නිසා. මගේ සංගීත ගන්න යාම නිසා ඒක මට සැකයක් නෑ. ඒ කියන්නේ මම ඉන්න නිසා කියනව නෙමෙයි. ඇත්තටම මේ ගොඩක් අයගේ අනිත් බෑන්ඩ් එක නරකයි කියනව නෙමෙයි. ඒ දෙකත් එක්කම මම සින්දු කියලා තියෙනවා. ඉතින් සනිදප් සංගීත ගන්නෑම තමයි ඉතින් මට නම් නම්බර් 1 ලෝයේ නම්බර් 1 සනිදප් තමයි. හරි. 6 වෙනි ප්‍රශ්නේ. නිලාන්ට අනුව ලංකාවේ ප්‍රේක්ෂකයෝ අදටත් වැඩියෙන්ම ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනිය මේ අය අතරින් කවුද? නන්දා මාලිනිය, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක. ඒ තුන්දෙනාටම ගොඩක් ආදරෙයි. කලින් කිව්ව ප්‍රශ්න වගේම තමයි ඉතින්. තුන්දෙනාට මමත් ගොඩක් ආදරය කරනවා තුන්දෙනාගේම ගීතවලට. වැඩිපුරම මම හිතන්නේ මේ වෙනකොට මම හිතන්නේ දැන් තමත් ආදරය කරනවා. තමත් ආදරය කරනවා. නන්දා මාලිනිය මහත්මියට විශේෂ ඌ ආදරයක් තියෙන හැම කෙනාගේම මගෙත් තියෙනවා ඒක. මම හිතන්නේ නන්දා මාලිනිය මහත්මිය තමයි ඒ තුන්දෙනා අතරින් කියන්නේ ඉන්න. තවමත් ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතය නන්දා මාලිනිය කියලා තමයි නිලාන් කියන්නේ. හරි, අපි යනවා 7 වෙනි ප්‍රශ්නයට. නිලාන්, මේ අය ඔයාට ආරාධනා කරනවා එයාලත් එක්ක ඩුවට් එකක් කරන්න එන්න කියලා, ජොයින් වෙන්න කියලා. ඩුවට් කරලා තියෙනවද මේ වෙද්දි නිලාන්? එකයි කරලා තියෙන්නේ මං. කාත් එක්කද? ගායනි ගායනියකට ගායන මදුෂ එක්ක කරාගෙන. හැබැයි මෙතන ගායන මදුෂ නැහැ. මෙන්න මේ කියන අය තමයි නිලාන්ට ආරාධනා කරන්නේ ඒගොල්ලත් එක්ක ඩුවට් එකක් කරන්න එන්න කියලා. ශෂිකා නිසංසලා, උමාරියා සිංහවංශ, උරේෂා රවිහාරි. කාගේ ආරාධනාවද බාරගන්නේ? තුන්දෙනාගේම ආරාධනාව බාරගන්න තිබ්බනම් හොඳයි. බාර ගන්නවා. මේ අතරින් මම වැඩිපුරම ආස කරන්නේ මේ කවද කියන්නේ තුන්දෙනාට මාසයි වැඩිපුරම ශෂිකාක්කව සහ ප්‍රසංග වේදිකාව වැඩිපුරම මට හම්බුනේ ශෂිකාක්කව. එමුණට මම වැඩිපුරම මේ ලංකාවේ වොයිස් රේන්ජ් එකක් දැක්ක ගායිකාව විදිහට මම ආස කරන්නේ උමාරියා සිංහවංශ. උමාරියා
සිංහවංශත් එක්ක අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා නිලාන්ත හමාරියා ඩුවට් එකක් කරන දවසක් එනකන් බලමුනේ හරි අපි යනවා අපේ 8 වෙනි ප්‍රශ්නෙට නිලාන්ත අනුව මේ අය අතරින් ලංකාවේ දේශපාලනයට වඩාත් සුදුසු චරිතය කවුද බාතිය ජයකොඩි ලහිරු පෙරේරා ඉරාජ් වීරරත්න මට හිතෙන්නේ බාතිය ජයකොඩි බාතිය ජය මට හිතෙන්නේ විදිහට හේතුව යා මේ කියන්නේ කොහොමද කියන්නේ එකට කියන්නේ ඉන්න තියෙන හොඳම ලෙවල් එකේ ඉන්නවා සහ ඔහුට අකමැති පුද්ගලයෝ ප්‍රමාණය අඩුයි ප්‍රමාණය බැලුවොත් එහෙම අඩුයි කියන්නේ මම නම් අහලා නැහැ අකමැති කෙනෙක් ඒත් එක්ක යාට ගොඩක් ලේසි සම්දිල්ලුවත් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම තමයි අපේක් ලැබෙවි කියලා හිතනවා ඒ වගේම දක්ෂතාවය සහ නුවණ අතින් සෑහෙන තැනක ඉන්නවා ඉතින් මම හිතන්නේ තුන් දෙනා අතරින් අනිත් අයත් හොඳයි බාතිය අයියා ලොකු ගේමක් ගහයි කියලා මට හිතෙනවා හරි මං යනවා මගේ 9 වෙනි ප්‍රශ්නෙට නිලාන්ගේ ඡන්දෙන් මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපතිතුමා තෝරනවා නම් නිලාන් කවද ජනාධිපති කරන්නේ ඔප්ෂන් 3 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ තුන් දෙනාගෙන් නම් සැකයක් නැහැ ගෝඨාභය ජනාධිපතිතුමාට තමයි අනිවාර්යෙන් මොකද මේ ඒකට මම මේ අපි මේ මම කිසිම පාක්ෂිකකට නැ ඕන ස්ටේජ් එකකට නැ ලැබු සින්දු කියනවා ඒක අපේ රැකියාව මම කියන්නේ මේ මේ වෙනකොට රටේ පැවති කොරෝනා කියන වදුර ලෝකේ තාමත් රටවල් වලටත් ඒක ගොඩක් හානිදායක වෙලා තියෙනවා මුකුත් කරගන්න බැරුව දඟලන වෙලාවේ අපි නිදහසේ පාර බැහැලා යන අවස්ථාව ලබා දීලා තියෙනවා කියන්නේ ඒක ලොකු විශ්වාසයක් ඒක නිසා අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මීලඟ පාරත් අනිවාර්යෙන්ම කරන්න මේ විදිහටම කියොත් දැන් ඔබතුමාලගේ ප්‍රශ්න අහන්න පුළුවන් මට ප්‍රශ්නයක් තියෙන අහන්න ඔගේ බැක් සයිඩ් එක කොහොමද මොකද්ද මේ ඔබතුමා මාධ්‍යවේදියෙක් විදිහට ඔය වගේ ප්‍රශ්න මේ වගේ සභාවක අහන්න එපා අනික මේ වගේ වැදගත් සභාවක ඇයි ඔය වගේ ප්‍රශ්න අහන්නේ නෑ නෑ ඔබතුමිට තේරුනේ නෑ මම හැව්වේ ඔය බයික් එකේ පසුපස ආසනේ තවත් කෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්ද කියලා අන්න එහෙම අහන්නකෝ ඔව් මේ බයික් එකේ පහසුවෙන්ම දෙන්නෙකුට යන්න පුළුවන් මේ ඔබතුමාත් ඔය අනවශ්‍ය ප්‍රශ්න අහන්න නැතුව 23:11 ට කෝල් කරලා අර ගෑනු ළමයා අහන අවශ්‍ය ප්‍රශ්නකට උත්තර දෙන්නකෝ ඔබේ දුරකථනයෙන් 23:11 ට දැන්ම කෝල් එකක් අරගෙන අලුත්ම අලුත් ඩිස්නේ ගහන හොන්ඩා ග්‍රාසියා බයික් එකක් දිනා ගන්න මං ගැන ඔච්චර සැක නම් ඔය මහත්තයත් පොඩ්ඩක් බයික් එක පැතරම බලන්නකෝ රන් හරි වෙනස් වෙනස් දෙයිද වෙනස් වෙනිලක් තියෙනවා අපි ඒක දන්නේ නැහනේ හරි මම යනවා තුන්වරක් සෙග්මන්ට් එකේ අන්තිම ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නයට අවසානෙ ගම්බු අවසානෙ මේ අය අතරින් මේ වෙද්දි ඉන්න වඩාත් සාර්ථක කලාකරුවා ගායකයා කවුද සනුක වික්‍රමසිංහ නදීමල් පෙරේරා රිද්ම වීරවර්ධන තුන් දෙනාම අපි දන්න කියන යාළුවෝ ඔය අතරින් මම හිතන්නේ සාර්ථකයි කියන තැන මම හිතන්නේ දැන් මේ වෙනකොට තුන් දෙනාම දක්ෂයෝ ඇත්තම දක්ෂයෝ අපිට ඇත්තට දක්ෂයෝ කියන්න ඕනේ ඉතින් සනුක මට හිතෙන්නේ ස්ථාවර වෙලා ඉන්නවා කියලා මට කියන්න පුළුවන් ඇත්තම මේ ඔහුගේ ගමන් රටාවත් එක්ක සහ මේ වෙනකොට ජජ් බෝඩ් වල ඒවා ඉඳන් ඉන්නවා ඉතින් ඒ කියන්නේ මම හිතන සනුක අර හිටපු මට්ටමෙන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ සහය ස්ටේබල් වෙලා තියෙනවා මට හිතෙනවා සනුක තමයි හරි ඔන්න ඒ විදිහට තමයි නිලාන් හෙට්ටිආරච්චි මං අහපු ප්‍රශ්න 10ට දෙන ඔප්ෂන් තුනෙන් එකක් පික් කරේ නිලාන් මොකද හිතන්නේ තුන් වරක් තුන සෙග්මන්ට් එක ගැන මේ ප්‍රශ්න ගැන මොනවද කියන්න තියෙන්නේ ප්‍රශ්න නම් ඇත්තටම මේවට මේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න ප්‍රශ්න 10ම මේ ඒ අතරේ මේ ඉල්ලනවා කවුරුත් තරහ වෙන්න එපා මේක මේ තුන එකක් කියන්න ඕන නිසා තමයි කිව්වේ සහ සමහර දේවල් ඇත්තටම හදවතින් දීපු උත්තරක් තියෙනවා එතන සමහර දේවල් නම් හදවතින් නෙමෙයි අර උත්තරයක් දෙන්න ඕන කමර දීපේවත් තියෙනවා වංකෝ බේරෙන්න ඕන කමට සමහර දේවල් ඇත්තටම උත්තර දීපුවා තියෙනවා ඉතින් ඒ නිසා ලස්සනයි වැඩසටහන මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි ඔය වගේ ප්‍රශ්න 10ක් මගේ ජීවිතේ ඇහුවේ ඕම එකකටවත් සහභාගී වෙලා නැහැ වෙනස් අත්දැකීමක් සහ වෙනස් වැඩක් ලස්සනයි channel C එකේ කරොත් කරන්න ඔය වගේ ලස්සන වැඩ තමයි අර මම පටන් ගත්තේ කරොත් කරන්න කිව්වනේ හරිම ලස්සන කියන්නේ වෙනස් ආකාරයේ වැඩ සුබ පතනවා
බොහොම ස්තුතියි. ඒ වගේම නිලාන් ඔයාටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දි ඉන්න තැනට වඩා තවත් ගොඩක් ඉහළට කලාශේෂ්ත්‍රී සංගීතය අතින් යන ලැබෙන්න කියලා. ඒ වගේම බොහොම ස්තුතියි තුන් වරක් තුන segment එකට බොහොම බය නැතුව උත්තර දෙන්න අපිත් එක්ක එකතුනාට. ඉතින් බලන් ඉන්න ඔයාටත් කියන්න තියෙන්නේ මේ වගේ සුපිරි තරුවක් කොහොමද තුන් වරක් තුන ප්ලේ කරන්න කියලා බලන්න කැමති නම් දිගටම channel C බලන්න කියලා තුන් වරක් තුන segment එකත් එක්ක එකතුලා ඉන්න කියලා. තුන් වරක් තුන